දෙවෙනි කාරණේ තමයි දැන් මේ අය මේ කියන්න පටන් ගන්න තියනවා මේ විශේෂයෙන් පක්ෂයේ වගකීම් එක්ක ඔහු අපේ මිත්‍රෙක් ආචාර්යවරයෙක් රෝහණ ලක්ෂ්මන් පියදාස මේ එළියට ඇවිල්ලා කියනවා මේ දූෂණය භීෂණය තාම මේ අද ඉහළ නගිමින් තියෙනවා කියලා. මම එතුමෙන් අහන්න කැමතියි කොහෙද මේ ඒ දූෂණේ භීෂණේ. මෙතුමා උදාහරණෙට කියනවා ඒකට නම් hina යනවා. මහාචාර්යවරේ ඔయిత වඩා වගකීමෙන් දෙයක් ගැන හොයල බලලා කතා කරන්න ඕන පුද්ගලයෙක් අපේ මිත්‍රයෙක් සීනි වංචාව කියලා. මේ සීනි වංචාව පිළිබඳ මේ මෙතනම මම මීට කලින් කතා කරලා තියෙනවා. මොකද්ද සීනි වල කරේ? සීනි මිල මෙහෙම නැග්ගෙන එනවා තේරෙනකොට ලංකා ආණ්ඩුව කරේ සීනි බද්ද අයින් කරා. නිකන් නාමිකව 725ක බද්දකට ඒක සීමා කරා. ඉතින් අදත් ඒක. අද තියෙන්නෙත් ඒක. අද තියෙන්නෙත් ඒක. දැන් එතුමා ඔය කතා කරන යහපාලන ආණ්ඩුව කාලේ අපිත් හිටියා ඒකේ. ඒ කාලේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා හැටියට යකඩවල බද්ද 130කින් අඩු කරා. අඩු කරලා යකඩ නැව 4-5 ලංකාවට තට්ටක් ගාලා ගෙන්නගෙන ආපහු 100 දැම්මා. අන්න හොරකම. මේ සීනි බද්ද අඩු කරලා චග්ගෝලයන්ට ගෝල බාලයන්ට සීනි ටිකක් ගේන්න ඉදෑරලා මේක ආපහු වැඩි කරා නම් ඒක හොරකමක්. ඒ නිසා ඇත්තටම කිසිදු 7-5ක අල්පයක හොරකමක් මේ රටේ සීනි පිළිබඳ කාරණේදී සිද්ධ වුණේ නැහැ. එතුමාම සඳහන් කරපු ශ්‍රී ලංකා මහ බැංකු සිද්ධෝයේ ඒ එතුමාගේ පක්ෂේ සභාපතිතුමා ජනාධිපති හැටියට ඉන්න කාලේ සිද්ධ වෙච්ච හොරකමක්. ඒ වගේම එතුමා කිව්ව වැඩබදු වංචාවත් ඒ කාලේ සිද්ධ වෙච්ච එක තව වංචා වුණා. ඇයි කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිලා කුලියට ගැනීම? බලන්න ඒක දිහා ගියා මේ හොරකමේ කවුද ඉන්නේ මුල කියලා. බලන්න මේ රියදුරු ලයිසන් වලින් හොරකම් කරපු දැවැන්ත හොරකම. එක රියදුරු ලයිසන් එකකින් මාසිකට රුපියල් 700ක් විතර. එක ලයිසන් එකකින් ගත්ත 700ක් විතර මාසිකට 50,000ක ඒ ලයිසන් එහාට මෙහාට. කවුද කියලා බලන්න ඒ පිටිපස්සේ හිටි. ඒ නිසා ඔබතුමාලා තමම කියන්න කැමති හොරකම් වංචා දූෂණ ගැන කියනවා නම් ඒක පිළිබඳ ඉතාම ප්‍රවේශෙන් අපි එක ආණ්ඩුවක එකට ඉන්න අය අපි හුඟක් ප්‍රවේශමෙන් කතා කරන්න ඕන. ඒ වගේම මම කියන්න කැමති හැබැයි ඔබතුමාලාට වෙනම තරඟ කරන්න වෙනම යන්න වෙනම සම්දානයක් හදන්න මේ සියල්ලටම ඉඩකඩ තියෙනවා. හැබැයි අර ඡන්ද ප්‍රතිඵල දිහා පොඩි අවධානයක් යොමු කරොත් හොඳයි. අපේ උත්සාහය මේ සියලුම පක්ෂ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අපේ මිත්‍රශීලී සියලු පක්ෂ දිගටම අපිත් එක්ක එකට තියාගන්න ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න මගේ කල්පනාව. මේක එච්චර අපි සලකා බැලිය යුතු වැදගත් කාරණයක් නොවන්නේ දැන් ළඟ එන පළාත් පාලන ඡන්දයේදී මේ සියලු කුඩා පක්ෂ හිතනවා අපිට වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ලබා ගැනීමට. ඒ සඳහා නොයෙක් උපාය පාවිච්චි කරනවා. ඒකක් තමයි අපි වෙන් වෙනවා කියන එක. අනිත් එක තමයි අපි වෙනම තරඟ කරනවා කියන එක. ඉතින් ඒ වගේ සටන් පාට දාලා ඒ වගේ මේ පොඩි බලපෑමක් කරලා ඔවුන්ගේ අපේක්ෂක සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා උත්සාහ දැරීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. හැබැයි එකට ආණ්ඩුවක ඉඳගෙන එකට ආණ්ඩුවක් කරන ගමන් එකට මැතිවරණයකට මුහුණ දීලා ඒ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනකොට හුඟක් ප්‍රවේශමෙන් ඇඟිල්ල දික් කරන්න ඕන. විශේෂයෙන් දැනුගත් අය කරනකොට ඒ ගැන සොයා බලා හරියට ඒ කාරණේ කරන්න ඕන කියන කාරණය මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. Breaking.lk.